අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මධ්‍යම පළාතෙන් ප්‍රථම කොරෝනා රෝගියා හමු වෙයි. පූර්ණ සුවය ලැබූ රෝගීන් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි. පසුගිය දින 14 තුල ඔබ ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණියාද? එසේනම් ඔබ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වා අනිවාර්යෙන් නිරෝධායනය වන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් විශේෂ පණිවිඩයක්. දින තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලියෙන්. ඇමරිකාවෙත් කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවයි. දෙමසකට පෙර වසා දැමුණු කොරෝනා තිමිරිගය වුහාන් යලිත් ලෝකයට විවෘත වෙයි. කොරෝනා වෛරස මර්ධනයට රජයේගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනපති මල්වතුස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කරයි. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්න අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්. ඇඳිරි නීතිය කැඩුවට 5400ක් කූඩුවට වාහන 1358ක් පොලිසියේ. පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත සිකියුරිටි මහත්තයා අමතක වුණාද? දේශීය පුවත්වෙතයි මුලින්ම අවධානය. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිනේ වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 110ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. අද දින අංගොඩ IDH රෝහලෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කෙටි කාලයකින් දින කිහිපයකින් තනා නිම කරන ලද ගොඩනැගිල්ල විසින් බාරගනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල රෝගීන් වෙන්ව තැබිය හැකි කාමර 15කින් සමන්විත වෙනවා. අද දින රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අද සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 110ක් බවට පත් වෙනවා. අද දින මේ රෝගීන් 4 දෙනාගෙන් 2 දෙනෙක්ම ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි 2 දෙනෙක් ශ්‍රී ලාංකිකයින්. ඒ වගේම මේ දින 4-5 කාලය තුල තව 2 දෙනෙක් චෙන්නයි සිට පැමිණලා තියෙනවා. ඔවුන් කොවිඩ් රෝගීන් හැටියට හඳුනාගෙන තියෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි, යම් කිසිවකු පසුගිය දින 14 තුල චෙන්නයි ඉන්දියාවෙන් පැමිණලා තියෙනවා නම් කරුණාකරලා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දන්වා අනිවාර්යෙන් නිරෝධායනයට ලක්වන්න. දැනට ගත්තහම මේ COVID-19 රෝගීන් 87ක් IDH රෝහලෙත්, ඒ වගේම එක් රෝගියෙක් මුල් ඒරියාව මූලික රෝහලෙත්, 9 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලෙත් ප්‍රතිකාර ගන්නවා. මේ අනුව දැනට මධ්‍යස්ථාන 3ක මේ COVID-19 රෝගීන් ප්‍රතිකාර ගන්නවා. මේ වන විට රෝගීන් 9 දෙනෙක් සුව වෙලා පිටව ගොස් තියෙනවා IDH උණ රෝහලේ සිට. ඒ වගේම අද දිනේ මම දෑසන හෝමාගම මූලික රෝහලට සංචාරය කරා. ඇට්ලස් සමාගම විසින් මෙම රෝගීන්ට ස්වයංක්‍රීයව ඔවුන්ට අවශ්‍ය කරන ඖෂධ හෝ එහෙම නැත්නම් ආහාර රැගෙන යාමේ රොබෝවක් අනලා තියෙනවා. මේ මගේ නිරීක්ෂණයට ලක් වුණා. මම එම ආයතනයෙන් ඉල්ලා සිටියා මෙවැනි රොබෝවරුන් තව සකස් කර දෙන ලෙස අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් සමග ගැටීමේ හැකියාව ලැබෙනවා ඉතා අඩුවෙන්. අපි තාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා 10 වෙනිදාගේ මාර්තු 10 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණෙන අය හිටියනම් ඒ පැමිණිච්ච අයවලුන් සියලු දෙනාම වහම ශ්‍රී ලංකා පොලිසිය වෙත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වෙත ඔබ මෙසේ පැමිණියා බවට දන්වලා අර මීට කලින් අපි දැන්නූ පරිදිට රෙජිස්ටර් වෙන්න කියලා, මොකද ඔබ සියලු දෙනා ගැන යම්කිසි ආකාරයකින් විමසිලිමත් වීමට වෙනවා. ඉතින් ඒකෙන්ද අපි තාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මාර්තු මාසේ 10 වෙනිදාන් පස්සේ ලංකාවට ඉන්දියාවේ සිට පැමිණි සියලු මයිලුන්ට වහම මේ ආකාරයට රෙජිස්ටර් වෙන්න කියලා. රජයේ රෝහල්වල සායන වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට එම බෙහෙත් එම රෝගීන්ගේ නිවසටම ගොස් බාර දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකසල තියෙනවා. මේ කටයුත්ත ආරම්භ කරනවා ඉදිරියේදී යම් ප්‍රමාදයක් සිද්ධ වුණොත් ඔබට බෙහෙත් ලබා ගන්නා වූ රෝහලට
දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ තියෙන ක්ලිනික් එක ඔබේ සායනේ ඔබට ලබා දීලා තියෙන පොතේ තියෙන එම ක්ලිනික් අංකය සහ ඔබේ තොරතුරු එම රෝහලට ලබා දුන්නම යම්මත පසුවීමක් වෙලා තියෙනවා නම් දෙවෙනුව ඒ බෙහෙත් ඒ ආකාරයටම ඒ තැපැල් බෙදෙන මහත්මයා ඔබේ නිවසට ගෙනල්ලා බාර දෙනවා ඇති. පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න අයටත් මේ කටයුත්ත සලසා දිය යුතුයි. රජයෙන් බෙහෙත් ගන්න අයත් පෞද්ගලික ෆාමසි වලින් බෙහෙත් ගන්න අයත් ඒ සියලු දෙනාටම තමන්ගේම නිවසට බෙහෙත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සකසලා තියෙනවා කියන එක අපි මතක් කරන්නට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ හේතුවෙන් ඉතාලියේ ඊයේ දිනය තුල පමණක් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 919ක් ලෙසට වාර්තා වුණා. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 9134ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 4ක නිරෝධායන ක්‍රියාවලියට යොමු වූ පස්වන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. කොරෝනා වෛරසයේ වැළඳුණු රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝගලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාශය සඳහන් කළා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ චීන ජාතික කාන්තාවද ඇතුළුව පුද්ගලයන් 9 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 97 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 199 දෙනෙකු සැකමත වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මේ අතර බණ්ඩාරගම අටලුගම ගම්මානය ඊ සම්පූර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තිබීමට රජයේ පියවර ගත්තා. ඒ එම ප්‍රදේශයේ කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් සිව් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණ යටතේ පසුබනවා. මේ අතර බණ්ඩාරගම අටලුගම කොරෝනා වෛරසය අසාධනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා කළුතර නාගුඩ මහ රෝහලට ඇතුළත් කර තිබවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර කළුතර අටලුවගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ගැවසුණු අහුංගල්ල බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් තම නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයන් දෙදෙනා බලපිටිය රේවත මන්සන්දි ආසන්නයේ පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනා පිළිබඳ බලපිටිය ප්‍රදේශයේ ජනතාවගෙන් පොලිසියට ලද තොරතුරක් මත බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය මත මෙලෙස මොවුන් නිරෝධායනයකට ලක් කර තිබෙනවා. මෙතර මධ්‍යම පළාතේ පළමු කොරෝනා අසාධිත රෝගියා අද හමු වී මධ්‍යම පළාතේ පළවෙනි රෝගියා වාර්තා වුණේ අකුරුණු ප්‍රදේශයේ තැලඹුවත්ත ග්‍රාමයෙන්. අපිට දැනට ආරංචි ලැබිලා තියෙන විදිහට ඔහු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි කෙනෙක්. ඔහු ඇත්තටම සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශවලට වසංගල ඉඳලා තිනවා. එහෙම ඉඳලා තමයි පස්සේ රෝග ලක්ෂණ වතුනාට පස්සේ මහනුවර ජාතික රෝහල් වෙත යොමු කරලා තින්නේ අපේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යරුන් හරහා. අනිත් පැත්තෙන් අපේ සියලුම රෝහල් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරලා තිනවා. විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රතුපා සිටි තවත් පුද්ගලයන් 300 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. දින 14ක නිරෝධායන කාලිකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුර තුළ නිරෝධායනය වූ තවත් පුද්ගලයන් 167 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය ආකාරයයි.
අපි 13 වෙනිදා වෙනකොට තමයි කඩනායක ගුවන්තොටුපළට පෙමිනේ. ඇත්තටම මේගොල්ලෝ ගොඩාක් හොඳට අපි සැලකුවා. Wi-Fi TV එකේ ඉඳලා අපිට නිවුස් අහන්න, රටේ තොටේ දේවල් දැනගන්න, කෑම බීම එක විනාඩියක්වත් පරක්කු වෙන්නේ නැතුව ඒ හැමදේම පිළිවෙලට ඉතාම ලස්සනට අපිට කරලා දුන්නා. හැමෝම හිතාගෙන ඉන්නේ නිරෝධායන කියන්නේ මේ සාමාන්‍ය හිරගයක් කියලා. ඒක හිරගයක් නෙමෙයි. නිරෝධායනට බය වෙන්න එපා. හැංගිලා ඉන්න කට්ටිය එළියට ඇවිල්ලා මේ ලෙඩේ තුරන් කරලා දාන්න රජයට සහය වෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. මේ අපේ රටේද කියලා හිතනවා. ඉතාලියේ ඉඳලා ලංකාවට 13 බැස්සා බැහැලා අපි මුලදී දැකපු විදිය නෙමෙයි මුලදී අපි නිවුස් දැක්කා හරිම කලබල විදියට ඇසුරු නැබැයි යාලා තීරුම් ගත්තේ නැමේ මොකද්ද වෙන්නේ කියලා අපි ඉසනම ඇත්තම වඳින්න ඕන අපේ රණවීරව මේක හරිම දැනට බාර දුන්නා නැවතත් යුද්ධ හමුදාසේ බලු කල නොහැක්කක් නොමෙත කියලා මනාවට ඔප්පු කරා හරිම සන්තෝසයි ඉනේකලන්ට කියන්නේ බය නැතු වෙන්න ඇත්තටම බොහොම පහසුවෙන් නිරෝධනය වෙලා පැහැදිලිව අපේ ගෙවල් වලට යන්න පුළුවන්. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ හෙදියක් ඇසුරු කළ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හෙදියක් නිවසේ සිට නිරෝධායනයකට ලක් කිරීමට අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සමත් වී තිබෙනවා. කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ සේවයේ යෙදුණු හෙදියකට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව එම හෙදිය සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ ආසන්නතම හෙදිය මෙසේ නිරෝධායනයකට ලක් කිරීමට අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මැතිකාලීන ඉතිහාසයේ ලෝකයේ තුල එක් දිනකදී වෛරසයක් හේතුවෙන් මියගිය වැඩිම සංඛ්‍යාවක් ඊයේ ඉතාලියෙන් වාර්තා වුණා. ඒ ඊයේ දිනේ පමණක් ඉතාලියෙන් කොරෝනා මරණ 919ක් වාර්තා වීමත් සමගයි. එය අනුව ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 9134ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට මුළු ආසාදිත සංඛ්‍යාව මෙවන විට 86498ක් ලෙසට වාර්තා වනවා. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා ජන සංසරණය වැළැක්වීමට මීටර් සති 5කට පෙර පියවර ගනු ලැබූ ඉතාලියේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යන්නේ එරට ජනතාව කම්පනියට පත් කරමින්. විශේෂයෙන් උතුරු දිග ලොම්බාඩි කලාපයේ ගම්මානවල ජනගහනය සීක්‍රෙන් අඩුවීමටද මෙම තත්ත්වය බලපා ඇති බව සඳහන්. වෛරසය දකුණු දිග ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වැළැක්වීම ඉතාලි රජයේ මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතාලියේ ගත වූ පැය 24 තුළ මරණ 919ක් වාර්තා වී තිබුණා. ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් මේක. මේ තත්ත්වය තුළ රජය සහ පොලිසිය කියලා තියෙන අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටවීමට සම්පූර්ණයෙන්ම තහනම් අත්‍යවශ්‍ය කාරණයකට හැර හෝ නිවසින් පිට වුණොත් ඒ සඳහා ලොකු දඩමුදලක් අය කරන අතර ඒ දැඩි නීති පනවා තිබෙනවා. නැවතත් ඔබට මේ විස්තර ගෙනීමට බලාපොරොත්තු වෙමි මිලානෝ නුවරසිට මනෝ දිසන. කොරෝනා වෛරසයෙන් ලොව සියලු රටවල් බේරා දෙන ලෙස අයදිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකාණුවේ දේව මෙහෙයක් සිදු කර තිබෙනවා. මෙම දේව මෙහෙය සඳහා මීට පෙර දහස් ගණනක පිරිසක් එක් වූවත් පාප් වහන්සේ මෙම දේව මෙහෙය ඊයේ දිනේදී සිදු කර ඇත්තේ තනිවමයි. එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් ලොව සියලු දෙනා එකම යාත්‍රාවක ගමන් කරන බවත් එකිනෙකා හා අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් එළඹ ඇති බවයි. යුරෝපීය රටවලින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද 5138 දක්වා ඉහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් COVID-19 වෛරසය ආසාදනය වූ ප්‍රථම බටහිර රාජ්‍යනායකයා බවට පත් වුණා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් එනම් එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ අනාවරණය වුණා. බ්‍රිතාන්‍ය ආසාදිත සංඛ්‍යාව මේ වන විට 15,000කට ආසන්න වී ඇති අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී කැපී පෙනෙන ලෙස 181කින් ඉහළ ගියේ මුළු මරණ සංඛ්‍යාව 769ක් දක්වා ඉහළ නංවමෙන්. ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 104,671ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වර්තාවන මුළු මරණ සංඛ්‍යාව 1723ක්. ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 100 ඉක්ම වූ ප්‍රථම රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ පවතින සෞඛ්‍ය පහසුකම් පිළිබඳ කොතෙක් පැවසුවද ඇමරිකාවේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට සෞඛ්‍ය පහසුකම් නොමැති බවට එරට වෛද්‍යවරයක් විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා. ඇය ප්‍රකාශ කර තිබෙන්නේ රට තුළ ආසාදිතින් හට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය උපකරණ ප්‍රමාණවත් අන්තමින් නොතිබීම හේතුවෙන් එරට රෝගීන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවයි. රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පවතින උපකරණ හිඟයට පිළියම් අත්‍යවශ්‍ය බවයි ඇය
පෙන්වාදෙන්නේ. මේ අතර රුසියාව තුල සතියක නිවාඩු කාලයක් ලබා දීමට එරට ජනපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. රුසියාව තුල කොරෝනා වෛරසය පැතිර යාමේ සීක්‍රතාවය අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද රුසියාව මෙම තීරණය ගැනීම විශේෂත්වයක් වනවා. ඒ අනුව නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇති බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතින් 7898 දිනක වාර්තාවන අතර ජීවිත ක්ෂිතපත් පුද්ගලයන් සංඛ්‍යාව 68ක් බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මූලිකව කියන්න ඕන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් වාර්තා වී නැහැ. අද රාත්‍රියේ 11:59 සිට මෙල්බන් නුවර ගුවන්තොටුපළට සම්ප්‍රාප්ත වෙන සියලුම මගින් අනිවාර්ය දින 14ක නිරෝධනය ලක්විය යුතු බව ඔස්ට්‍රේලියා රජය අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියානු සියලුම හමුදා සේනාංක සීරුවෙන් තබා ඇති බවත් ඔස්ට්‍රේලියානු රජය අපට මේ විදිහට දැනුම් දී තිබෙනවා. මාරතික COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි විට වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 6192ක් ලෙසට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි විට ජීවිත ක්ෂීටපත් වූ ඇති මුළු පුද්ගලින් සංඛ්‍යාව 27480ක්. 137892 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී මෙවැනි විට සුවය ලබා ඇති බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. කොරෝනා වෛරසය මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමට අද කටයුතු කළා. එෙහිදී COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාලිගාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් ₹2 කෝටි පරිත්‍යාග කිරීමටද කටයුතු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා දේවදත්ත නිලමේ ප්‍රදීප් නිලංග දෑන මහතා විසින් පිළිගනු ලැබුවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ₹2 කෝටියක මුදලක් ප්‍රදීප් නිලංග දෑන මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැතක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්ධනයට රජය ගෙන යන පිළිවෙල පැහැදිලි කළා. මහනාහිමියන්ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ₹50,00,000ක මුදල් පරිත්‍යාගයක් සිදු කළා. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් පැහැදුවා. ඉනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාකොඩ ශ්‍රී ඥානරත්න නාහිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නයද රජය දියත් කර ඇති වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කළා. කොරෝනා මර්ධන අරමුදලට අස්ගිරි විහාරයෙන් පිරිනැමුණු ₹50,00,000ක පරිත්‍යාගයට සහ මල්වතු අස්ගිරි විහාරස්ථාන වලින් ලැබුණු ආශිර්වාදය වෙනුවෙන් ජනාධිපතිවරයා ස්තුතිය පුද කළා. පසුගිය 20 වනදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 1358ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අද සිට පොලිස් මාර්ග බාධක රාජකාරී සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමටද තීරණය කර තිබෙනවා. අද උදෑසන 6 සිට අද මධ්‍යාහන 12 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 201ක්. එමෙන්ම වාහන 65ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වන දින සවස 6 සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 5386ක් වන අතර අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 1358ක් වනවා. මේ අතර අද දිනේ සිට මාර්ග බාධක රාජකාරී සඳහා පොලිසියට සහාය ලබා දීම වශයෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයන්ද යෙදවීමට කටයුතු කර තිබෙනවා. මේ අතර යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ ස්වයං විනයක් සහිතව සියලු දෙනාම කොරෝනා වෛරසය මැඩලීමට සහාය ලබා දෙන ලෙසයි. පණවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අදත් දිවයිනේ සියලු ප්‍රදේශ තුළ දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්. මේ රැදී සිටින්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මොහොතේ ත්‍රිකුණාමල නගර මැද. මේ වන විට ත්‍රිකුණාමලයේ මත්ස්‍ය වෙළඳපොළ
ක්‍රියාත්මකව පවතින නිසා මේ ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට මත්ස්‍ය ප්‍රවාහනය කිරීමට සහ මෙහෙන් මත්ස්‍ය ලබාගෙන සිල්ලර වෙළඳාම සඳහා යන පිරිස් පැමිණෙමින් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව අප සිතන විදිහට යම් තීරණයක් ගත යුතු තිබෙන බවයි ඔබට පවසන්නට ඇත්තේ. ඉතින් මෙයයි ත්‍රිකුණාමලයේ තත්ත්වය. මම සුමේද රොෂාන් ත්‍රිකුණාමල නගරයේ සිට. මේ අතර ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ කළුතර දිසා දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරන ලද වැටලීමකදී වාතුව මොරොන්තුඩුව උස්වත්ත ප්‍රදේශයේ නිවසක පැවැත්වූ මත්පැන් සාදයක් වටලා තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති සියයක්, කේරළ ගංජා, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තුගයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලින් 16 දෙනෙකු කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීති කාල සීමාවේදී විවිධ ජාවාරම්වල නිරත වූ පුද්ගලින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරවක පොලිසිය ඊයේ සමත් වුණා. වල්ලාපට්ටා කිලෝ 9ක් යතුරු පැදියක් සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමගයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔබ මේ මොහොතේ නිවසට වී ආරක්ෂිතව සිටින බව අප හොඳින්ම දන්නවා. ඒත් ඔබ වෙනුවෙන් ඔබේ ආයතනය වෙනුවෙන් එය රකින්න ආරක්ෂක නිලධාරියා පිළිබඳව ඔබ සිතුවද? අද සියත ප්‍රවෘත්ති සොයා බැලුවේ පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරත නිලධාරී මහතුන් මේ මොහොතේ ගත කරන ජීවිතය පිළිබඳවයි. මේ වෙලාවේ මුළු ලෝකයේම මුහුණ දීලා ඉන්න ප්‍රශ්නයත් එක්ක 100%ක්ම අපහසුතාවයන් ප්‍රශ්න මගහරවා ගන්නට බැහැ. මොකද හැමෝටම හොදක් කරන්න හෙට දවසේ අපි හැමෝටම හිනා වෙලා ඉන්න රටක් ඉතුරු කරගන්නට අපි හැමෝම කැපකිරීම කරන්නට වෙලා තියෙනවා. මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව ලැබෙන දෙයින් තියෙන දෙයින් ජීවත් වෙන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් එක්ක පීඩාවටපත් අපහසුතාවයටපත් ජනතාවට උපරිම සහනයක් ලබා දෙන්න රජය පූර්ණ මැදිහත් වීමකින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි අපි එවැනි අපහසුතාවයට පත්ව සිටින කණ්ඩායම් ගැන නිරන්තරයෙන් අනාවරණය කරන්නේ. ඒ අනුව අද සියත අනාවරණය කරන්නේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගිය ඒත් විශාල සේවාවක් මේ මොහොතේ ඉත අවදානම් තත්ත්වයක සිට ඉටු කරන පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත නිලධාරී මහත්වරුන් පිළිබඳවයි. ඔබ නිවසට වෙලා ඉන්නේ ඔබේ ආයතනය ව්‍යාපාරික ස්ථානය ගැන කිසිම බයක් සැකක් නැතුව මේ පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත මහත්වරුන් නිසා. ඔබ ඔවුන්ට ඔබේ ආයතනය වෙළඳසැල බලාගන්න දීලා ඔබ නිවසට වෙලා ආරක්ෂිතව ඉන්නවා. අමතක කරන්න එපා ඔබ වෙනුවෙන් ඉන්න ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර පාන ආදිය සහ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඔබේ නිවෙස්යන් පිළිබඳව හිතනවා වගේම ඔබේ ආයතනයේ ඔබේ සේවා ස්ථානය දවල් රෑ නැතුව රකින මේ පෞද්ගලික ආරක්ෂක සේවා සපේන ආරක්ෂකංශ මහත්තුරු පිළිබඳවත් හිතන්න. ඒ වගේම මේ පෞද්ගලික ආරක්ෂක සේවාව සපයන සමාගම්වල මහත්වරුන්ටත් අපි අවධාරණය කරන්නේ. මේ වෙලාවේ වෙනදටත් වඩා මානුෂීය වෙන්න, වෙනදට වඩා ඔවුන් ගැන හිතන්න. සල්ලිම නෙවෙයිනේ ජීවිතය, මේ ඔවුන් ගහඬ. හිර වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ඇඳිරි නීති නිසා අපි අපේ ඉන්න තැන්වලට යන විදියක් නැහැ. අපිට වැඩි වැටිපල් ලැබෙන්නේ නැහැ. ඒක වොෂ් එකක් දාගන්න, ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගන්න ක්‍රමයක් නැතු බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ආයතනින් බලන්නෙත් නැහැ. මේ කිරිබිටි පැකට් එකකුයි සීනි තේකුඩි දීලා ගියා. ඒකත් දැන් ඉවර වීගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මොනවා කරන්න වෙයිද කියන්න දන්නේ නැහැ. රස්සාව අවසින් දා ඉන්නවා. එතම සෝචනීයයි අපේ ආයතන ගැන අපි කියනකොට. පඩි දෙනවා, පඩි දෙන කැත්ත. නමුත් අපි මේ කන කට්ට කිසි කෙනෙක් දන්නේ නැහැ. කියන්න තියෙන මෙච්චරයි. මේ අවස්ථාවල් ටිකක්
ජීවිතය ඇත්තම කටුකයි. කෑම ගන්න ගියත් අපි යන්නේ බොහොම අමාරුවෙන්. ඕනම ආයතනයක ග්ලව්ස් දෙකක් දීලා දෙනවා ආරක්ෂාවෙන්ට. කොළ කෑල්ලක් අපිට වෙලා ඇති වැඩක් නැහැ. ඒකවත් අපිට දීලා රාජකාරී කරද්දී අපේ පඩියෙන් කැපුවත් කමක් නැහැ. එයා ඊටු වෙන්න ඕනේ. ආරක්ෂාවෙන් කියන්නේ ඒකනේ. ඔය දේවත් කරන්න ඕනේ අපේ පඩියෙන් කැපුවට කමක් නැහැ. ගෙදර යන්නේ දෙයක් නැතුව දැම්ම සතියක් විතර එනවා මෙතන. මට තිවතු ටිකක් නාගන්න කරන්න ගෙදර අඩුපාඩු බලන්නත් තිබේ. තාම වැඩි හම්බෝනෙත් නැහැ. සබන් කැල්ලක් වගේ ගල්ලන්න අපිට ටයිම් එකක් නැහැ. එච්චර. ආහාර ද්‍රව්‍ය බෙදා දීමේදී අපහසුතා හා අවහිරතා ඇති නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීතිය සමය තුළ ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ වුවද එළවලු පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද උපදෙස් ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ විධිමත්ව සහ අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය එළවලු පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානවල සිට වෙළඳපොළ වෙත අපහසුතාවයකින් තොරව ලැබිය යුතු බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳව මෙම උපදෙස් ලබා දීමේදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ුණා. COVID-19 වෛරසය සම්බන්ධව සෑහලුවෙන් නොසිතන ලෙසද එය ලොව පුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගෙන් පැතිර යන බැවින් ඒ සඳහා අවධානය යොමු කරමින් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මෙම මාරාන්තික වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරණියකහ මන්දිරයේ ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග ජනතාවට සම්බන්ධ විය හැකි බවයි අග්‍රාමාත්‍ය මාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව දුරකථන අංක 0114354854, 0114473 600 යන දුරකථන අංක ඔස්සේ ඔබට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි. එමෙන්ම 0113456602, 0113456602 0113456602 යන දුරකථන අංක ඔසේ ඔබට ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි. එමෙන්ම ෆැක්ස් අංක 0112333066, 0112333066 සහ 0114354882 යන ෆැක්ස් අංක ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම ptf@pmoffice.gov.lk යන ඊමේල් ලිපිනය හරහාද ඔබට මෙම මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි. රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවට ලබා දිය යුතු සහන ඒ ආකාරයෙන්ම ලබා දීමට රජය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඇඳිරි නීතිය නිසා ඉදිරිදා පඩියට ජීවත් වෙන ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද දවස අවසානයේදී ඔවුන්ගේ අතමිට මුදල් කිසිවක් නැහැ. ඉතින් අපේ පළාත් නියෝජනය කරන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මට දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්න කියලා. රජයේ කාලයක් තිස්සේ සහන මල්ලක් ගැන කතා කරුවා කොරෝනා වෛරසයට කලින්. ඉතින් මම විශ්වාස කරනවා දැන් මේ සහන මල්ල දෙන්න හොඳම අවස්ථාව. එම නිසා ප්‍රමාද නොවී ග්‍රාම සේවක මහත්වරු හරහා ඒ සහන මල්ල ලබා දීමට මුළු ලංකාව පුරාම අවශ්‍ය පීවර ගන්න කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ හමුවක් අද පෙරවරුවේ එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී සමෘද්ධි පවුල් 23 ලක්ෂයකට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමටත් විශ්‍රාමික හා වැඩිහිටි දීමනා හිමි පුද්ගලයන්ට වැටුපා ගෙවීම් නිවසටම ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමු වුණා. එමෙන්ම රජයේ සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ බෙදා දීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වුණා. අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ හමුවක් අද එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැතුණා. එහිදී ඖෂධ බෙදා හැරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වුණා. වත්මන් තත්ත්වයටතේ රට තුළ ඖෂධ බෙදා හැරීම පිළිබඳව එහිදී තීන්දුව තීරණ කිහිපයක් ගනු ලැබුව අතර ඒ අතර රජයේ රෝහල්වලට සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ බෙදා හැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. එමෙන්ම රට තුළ ඇති පෞද්ගලික ඖෂධහල් හරහා ඇනුම් කර ඖෂධ ගෙනවා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවධානය යොමු අතර රාජ්‍ය උසසල හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් මගින් ඖෂධ ලබා දීම, පිළිකා රෝගීන් වැනි විශේෂ ඖෂධ අවශ්‍ය රෝගීන්ට සායනික කටයුතු හා ඖෂධ ලබා දීම පෙර පරිදිම සිදු කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොට අපේ සමෘද්ධි පවුල් 23 ලක්ෂයටම රුපියල් 5000 මුදල ගෙවලා ඉවර වෙනවා. ඊළඟට බදාදා ඉඳලා අපි බලාපොරොත්තු වෙන කණ්ඩායම් 3කට මුදල් දෙන්න. ඒ කණ්ඩායම් 3 තමයි වැඩිහිටි දීමනාවට සුසුකම් ලැබලා දීමනාව නොදී හිටපු පෙරත්තු ලේකනේ අයට හැම ප්‍රාදේශීය ලේකම්වරයෙක් ළඟම ඒක තියෙනවා. ඊළඟට දෙවනි කොටස තමයි ආබාධිත සුදුසුකම් ආබාධිත දීමනාවට සුදුසුකම් ලැබුවත් නොලැබෙන ආබාධිතයින්ට ඒ ඉන්න පොරොත්තු ලේකම්ට අපි දෙනවා. ඒ වගේම සමෘද්ධි යාවුරුද්ද කරපු සමීක්ෂණයෙන් සමෘද්ධි ලාභියෙක් විය යුතුයි කියලා තියුණාට ඒ ලේකනේ කපපු ලයිස්තුව තියෙනවා සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ටම. ඒ අයටත් අපි මේ දීමනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා රජේ. රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වර්ග බේදයකින් තොරව ජනතාවට සහන සලසන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්තිස්ස අත්තනායක මහතා පවසනවා. රජයේ දෙන උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් පිළිපදිමින් තමන් විසින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා විශේෂයෙන් මේ වෛරසයෙන් සමාජයේම බේරා ගැනීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් කියලා මේ මොහොතේ අපි ඉල්ලා සිටින කැමැති. මෙතෙන්දී කිසිදු දේශපාලන වාද විවාද කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පීඩාවට පත්වන ජනතාව එයින් මුදවා ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් පත් කළා තිබෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයා විසින් විවිධ නියෝග සහ උපදෙස් නිකුත් කරමින් තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ පීඩාවට පත්වන ඒ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියලා. දෛනිකව ආදායම් සොයා ගැනීමෙන් ජීවත් වන ජනතාව බහුතරයක් මේ රටේ ඉන්නේ. ඒ දුප්පත් ජනතාවට ભેදයකින් තොරව වර්ග කිරීමකින් තොරව ඒ ලබා දෙන අන්තර්දීමනාව වහා ලබා දෙන්න ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැතුනොත් කොටස මෙයින් මඟහැරීමක් සිදු වෙලා විශාල බියක් තිබෙනවා ඔවුන්ට ආහාර පාන නොලැබෙනවායි කියලා. සියම් මහානිකායේ අස්කිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ප්‍රමුඛ වින්සත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු විසින් රුපියල් 150,000 මුදලක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට අදාළ බැංකු රිසිට් මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. සියම් මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ප්‍රමුඛ වින්සත් වාර්කික කාරක සංඝ සභික හිමිවරු ඒකමතිකව ගත් තීරණයකට අනුව රුපියල් 150,000 මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. අදාළ මුදල් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට අදාළ බැංකු රිසිට් පත අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට බාර දීම අස්කිරි මහා විහාරීය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට සමගාමීව රුපියල් 105,000 වටිනාකමකින් යුත් සහල් තුකයක් මහනුවර දිස්ත්‍රික්කයේ දුගී ජනතාව අතර බෙදා දීම පිණිස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බාර දීමද අස්කිරි මහනාහිමියන් අතින් සිදු කෙරුණා. මේ කොරෝනා වෛරසයේ පිටු දැකීම සඳහා යහපත් කාර්යයේ ක්‍රියාපිළිවෙතට පුළුවන් ආකාරයේ ශක්තියක් වෙන්නට
ලක්ෂ 50ක් පමණ මුදලක් රැස් කරලා පරිත්‍යාග කිරීම හොඳයි කියලා අය අපේ කාර්ක මහා සංඝ සභාවේ සවිකයන් මහන්සියලාගේ මූල්‍ය ආධාර ලැබගෙන සංඝ සභාවේ නුතිබුණු කිසියම් මුදලකුත් එකතු කරලා මේ අයිති ප්‍රදානය කරන්නට කටයුතු දාගත්ත අද මේ කිසියම් පූර්වාදර්ශයක් වෙයි රටට අපේ මහා සංඝරත්නයේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මේ කටයුතු කිරීම අනිත්‍ය වර්තමාන තත්ත්වය අනුව ඉතාම වැදගත් කියලා කල්පනා කරනවා. මේ අතර රට තුල පවතින කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් එදිනදා ජීවිකාව සිදු කර ගැනීමට අපහසු කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිත ග්‍රාම සේවා වසම් පහක අඩු ආදායම් ලැබී පවුල් සඳහා වියලි ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් අද පෙරවරුවේ සිදු කෙරුණා. මේ මෙම වැඩසටහනේ පළමු අදියර වන අතර එවෙනුවෙන් අද දිනේ පවුල් 250ක් සඳහා මෙලෙස පරිත්‍යාගයන් සිදු කළා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම ගංගාරාම විහාරස්ථ දායක සභාවේත් දානපතියන්ගේත් ආධාර මත මෙන්ම කොම්පඤ්ඤ වීදිය පොලිස් ප්‍රජා ඒකකයේ සහයෝගය මතයි මෙම පරිත්‍යාගය සිදු කෙරුණේ. මේ අතර පවතින ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් මහියංගනේ ප්‍රදේශයේ ඇති විහාරස්ථාන සහ ගම්මානයේ පවුල් සඳහා රුපියල් 1000ක් වටිනා වියලි ආහාර සලාක මලු 450ක් ලබා දීම අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උර්ලෑවත්තේ ධම්ම රක්කිත නායක හිමියන්ගේ මූල්‍ය පරිත්‍යාගින් සහ මහියංගන ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් වීරසිංහ මහතාගේ මග පෙන්වීමෙන් ඊයේ දින සිදු කෙරුණා. ඔබට අවශ්‍ය කරන ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමට ඉතා පහසු ක්‍රමවේද 4ක් ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දී තිබෙනවා. ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ නිවැරදි ක්‍රමවේදය ඔබත් අනුගමනය කරන්න. අංක 1 www.litrogas.com මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිතවරයා තෝරා ගැනීම. දෙවන ක්‍රමය ලිට්‍රෝ ගෑස් Facebook මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිතවරයා තෝරා ගැනීම. දෙවන ක්‍රමය පික්මි තුලින් ගෙදරටම ලිට්‍රෝ ගෑස් ගෙන්වා ගැනීම. සිවන ක්‍රමය ඕනෑම දුරකථනයකින් 13.11 අමතා ඔබට අදාළ අලෙවේ නියෝජිතයා දැන ගැනීම. ඔබත් ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීම සඳහා මෙම නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරන ලෙසට එම සමාගම දන්වා සිටිනවා. රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සමග කුමාර සංගක්කාර මහතා අත්වැල් බැඳ ගනිමින් ජනතාව සඳහා සහන ලබා දීමේ සමාජ සත්කාරක වැඩපිළිවෙලක් දියත් කිරීමට අවශ්‍ය ආධාර මුදල් ලබා දීම සිදු කෙරුණා. සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘවරයා හැටියට මට සතුටුයි. සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ වර්තමාන නිලධාරි මණ්ඩලයත් එක්ක කුමාර සංගක්කාර අපේ ක්‍රිකට් නායකයා අත්වල් බැඳගත්තා. ඔහු විශාල වශයෙන් අපේ පහුගිය කාලේ පුරාවටම අප සංගමයේ කළලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහු විශාල ඇසසුමට ලක් කරා. ඒකම අපි මේ වෙන විටත් කරලා තියෙන ක්‍රියාමාර්ග ජනතාවට ලබා දෙන සහන ජනතාවත් එක්ක කරපු වැඩ සම්බන්ධයෙන් ඔහු විශාල පැහැදීමකට ලක් කරා. අද දිනේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නව සභාපති ලේකම් මේ බාණ්ඩ ගාර්ගේ සිදුම නිලධාරි මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අද දිනේ යම් සහයෝගීතාවයක් දක්වමින් සත්‍ය ගවේෂක සංවිධානයේත් එක්ක අත්වල් බැඳගෙන මේ අදාළ සමාජ සත්කාරය තවදුරටත් කරගෙන යන්න අවශ්‍ය අඩිතාලමට යම් ආකාරයේ ආධාර මුදලක් ලබා දුන්නා, දායකත්වයක් ලබා දුන්නා. ඒකම ඔහු පොරොන්දු වුණා දිගින් දිගටම සත්‍ය ගවේෂක සංවිධානයේත් එක්ක වැඩ කටයුතු කරන්න අත්වල් බැඳ ගන්න ඔහු පොරොන්දු වුණා. ඉතින් තමත් සම්තෝෂ වෙනවා සත්‍ය ගවේෂකයන්ගේ මේ ප්‍රයත්නයට යම්කිසි අන්දමකින් සහයෝගයක් දක්වන්න. මේක මගෙන් විතරක් නෙවෙයි, මේක මහනජා වර්ධන, චාලි ඔස්ටින්, නාදන් සිවගණනාද සහ අත්මන් හෝල්ඩින්ස් කියන ඒ කම්පැනියන් තමයි මේ සහයෝගය දක්වන්නේ ඉතාම සුළු විදිහෙන්. මම හිතන අපේ ලංකාවේ සිය දහස් ගණන කට්ටිය එකිනෙකනට උදව් කරනවා, එකිනෙකනා ගැන බලන, ඔවුන්ගේ අසල් වැසගේ සුවදුක විමසනවා, මෙවැනි උදව් උපකාර රාශියක් කරනවා. ඉතින් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රතිවිධ හමුදා ඒ වගේම සෞඛ්‍ය සේවක සේවිකාවන්, නිලධාරී, මේ මෙස්වේච්ඡාවෙන් කටයුතු කරන වැඩ කරන සියලු දෙනාව, ඒ වගේම රජයේ සියලුම මේ ප්‍රයත්නවලට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇඳිරි නීතියට ගරු කරොත් මම හිතන්නේ අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න වැඩි කාලයක් යන්නේ.
දැනවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. සායනික රෝගීන් සඳහා නිවසටම ගොස් ඖෂධ ලබා දීම ගල්ල උඩුගම මූලික රෝහල විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙමගින් මාස දෙකකට අදාළ ඖෂධ වට්ටෝරු ලබා දෙන අතර විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා ඇතුළු නිලධාරීන් නිවසටම ගොස් අදාළ ඖෂධ ලබා දීම සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව අලුත්ගම නගරයේ පොදු ස්ථාන රැසක් විෂ බීජ හරණයට ලක් කිරීමේ වැඩසටහනක් ඊයේ දින සිදු කරනු ලැබුවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කළුතර බෝධි අභියසේදී පිරිත් පැන් ඉසීමේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් ඊයේ දින සිදු කෙරුණා. වවුනියාව නගරයට ඇතුළු වන සියලු රථවාහන වවුනියාව පොලිසිය විසින් විෂ බීජ හරණය කිරීමේ වැඩසටහනක් ඊයේ දින සිදු කරනු ලැබුවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පවතින ඇඳිරි නීති තත්ත්වය හමුවේ මේගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 175 දෙනෙකු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරුණු අතර එයින් රැඳවියන් 56 දෙනෙකු අද දින මේගමුව බන්ධනාගාර අධ්‍යක්ෂ RWWUDA සමිසාදු මහතාගේ අධීක්ෂණය යටතේ මුදාහැරීමට කටයුතු කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.